धो साधु साधु नमस्कारवेवा बुधुर्वट समदा बुधुमि शरणयामि नमस्कारवेवा तं रुनट සැමදසදහම් සරණයමි නමස්කාර වීවා සංගරුවනට සැමදාමහා සංග සරණයමි නමස්කාරවිවා තුනුරුවනට, සැමදාතිසාරණ සාරණයාමී සාධ සාධසාදු අපගේ කලයාන මිත්‍ර ගෘරදය ොත්තු බිනොලොක්සාමීින්වා සිට නමස්කාරවේ වාසාදු. සාදු සාදු සද්ධාවන්ත පින් වන්නේ අද දින, වස්සානයේ සදාම් සිසර ධර්මදේශනා වට අනුග්‍රහය දක්වන්නේ පින්වත් සංජායි උඩුකුම්බර සහ කවුශල්ලයා උඩුකුම්ර කිය දෙපල විසින්. පින්වන්නේ අපි භාගිතුමාන්සේගේ ඥාති වන මහනාම සාක්‍යය රජතුමාාව දන්වනේ තොටයා පින්දුනී සෝතා පඩ පලයට පත්වෙල හිටි. ඉතින් භාගිතුවන්සේ කිඹුල්වත් නුවර වැඩහිදදේ. භාගිතුවාන්සේ ගොඩාක් කලාාවට වැඩ හිටියේ නිග්‍රෝධාරාමි ඉතුර සාකව තමයි එක හැදව එදකට නීග්‍රෝධ සාක්‍යයා ආදල එතුට සාක්‍යයන් තමයි හදල භාගිතුවාන්සේ ඇතුු සංගියාට පූජ කළේ ඉතිංබොහෝ අවස්ථාවල මේ මහනාම රජතුමා එතකො භාගිතුවන්සේ ළඟට ඉනවා ඇවිල්ලා ධර්ම කතාව කරන එද රාතන් වවාසෙන නිතතුර මුුණ ගැනු එතකොට මාහානනාම සාක්ක්‍යයට අ තිීනවා අගතන එතු බේ ඉළම්පස නිතර පූජා කරනවා දානමාන නිතර පූජා කරනවා. එතුරට පැදිමීමින් ිටි එතකොට ම රජතුමාගේ මල්ලිතමයි අනුරෝද්ධ මහරාතන්වාස. එතුර භාගිත වහන්සේගේ මේ එක කියන්නේ බාප්ප වෙන්නේ එතකොට ඒ තාත්තා එතකට තාත්තකගේ පැත්තිත්තමයි ඥාති වෙන්නේ. භාගිතවා ඥාති වෙනවා මහනාම සාක්‍ය තින් කහිපුවතාවක් කහිප අවස්ථාවක මහනාම සාක්‍ය භාගිතුවන්සිේ මුණගයින් ඇවිත්තියනවා එතු සූත්‍ර ගණනාවක් තියනවා මහනාම සාක්ක්‍යයා නමි එතට මේ දේශනාවත් තියෙනවා එකති දුෘත්තිය මහනම සෝත්‍රයේ අංගුත්‍රනිකායි අහය පොත්වහන්සේ තමයි තියන්නේ එක මහනාම සාකය රයිත්තුමාට භාගිතුවාන්සේ වදාළ දේශනාව ඒ ඒදවස්වල භාගිතුමාමසේ වැඩි හිටියේ සාක්්‍යජනපදේ කපිලවස්තු ග සාක්‍ය රායධානය කස් ර නිග්‍රෝධාරාමි ඉතුට ප්‍රධාන නකරේ තමයි කපිළවස්තු කියන්නේ. එතට කපිිවස්තු තමයි ඒ රාජධානය ඇතට කපිළිවස්තු නුවර තමයි ඔය නිග්‍රෝධාරාමේ තිබුණේ එකල්ලි මහනාම සාක්‍යය රජතුමා රෝගීව හිටිය. ලා රෝගී භාවින් නැගිටලා වැඩි කලක්ගී නෑ ඉති ඒ දවස්සල මේ භික්ෂූන් වහන්සේල භාගිතුවහන්සේගේ සිවුර සකස් කරනු. ය වස්කාලෙන් පස්සේ භාගිතුමාන්සිට ස්වනත්‍ර සිවුරු සකස් කරනමනේ එතු සිවුරු නිමවුණු භාගිතුන් වහන්සේ තුම් මසක් කැවෑමින් චාරිකාය වඩිනවා සිවරමහණන ලයක් තින මාසතුන යමුුණට පස්සේ ස්චාරිකාය වඩනෝ ොර ෝ භික්ෂන් මාන්සේල අත්තෙක තම භාගතුවාන්ස චරිකාය වඩින් ඉතින් සිවර නිම වනාට පස්සේ චාරිකාය වඩිනවා කියල මේ මාහනාම සාකර රයිත්තුමාට හාන්ටි ලබුණ. තිං හානිි ලැබු නිසා මෙයා අමකද කරන්නේේ භාගිතුවහන්සේ වැඩඉන්න එනී ග්‍රෝධාරාමයට යනම් කියල භාගිතුවන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වනා ඉතිං කියීනොස්වාමීණනි ම මේ ආසන ලදී කියීනෝ මේ මංමා ආපු එකක් එනම් භෝභික්‍ෂූල් භාගිතුමාන් සිවර සකස් කරනවා නිවනද සිවර ඇති භාගිතුමාන්සේ තුන් මාසක් කැවෑමෙන් චාරිකාය වඩිනවා කියලා. ඉතිං කීන ස්වාමීනී අපි මේ නෝනියකුත් කටයුතු කරනය. ගේගේ වාසය කරන අය ඉතිං අපි මොනමගේ දෙයක්ද සිහිකර ඉන්ටෝනී න දැ අපිටුත් ඇැද කර ිට දෙ අපි මට ැමිින්තුම් වල්ල කටයුතු කරමින් දරුවන්ගේ කටයුතු කරම ඉන්නයි. එතකොට ඒම කෙනෙක් මේ ගීගේ වාසය කරනක නැතුර ග කෙන ගැනතම මේ යානි. ගිහිගේ වාසයකන අපි නොකුත් කටයුතු කරන නොයකුත රජ කෙනෙක්වන් ගොඩාක්ටයුතුනි තර ගොඩා කටයුතු තියෙනවා ඉතින් මේ මොන වගේ දෙයක්තා පි හිත හිත ඉන්ටෝනික නැව. ඉතින් භාගතවාන් එක සතුරනැ පස්්නයට මානාමි සාදු සාධ මානාමය ඔබවැනි කොළපුත්‍රේට්ට තතාකතැන්වාසේ කරා එළම්ඹෙලා ස්වාමීනිී නානා කටයුතුේ වල යෙදී සිටින අපි කුමක්ද සිතියයුත්තේ කුමක් කැන කල්පනා කර යුත්තේ කියල ආනෙක ඔබට සුදුසු දෙයක් කියීරම්. මහනාමය ශ්‍රද්ධා ඇත්තේම යහපත උදාකර ගනි ශ්‍රද්ධාවන ඇැතිකි නානවය කියෙන. වනබලන්න ඉතර යම් අයතුට මනුස ගෙදරවාසය කරන කෙනා ඒඒයා ස්‍රද්ධාවන්තනං ඒක යාට යහපත පිණිස පවදති නොක්කෙන. ඒ තුොළට සද්ධා නැති කෙනාට ඒ වෙන්න නෑකි. වීරිය තිීන කෙනා යහපත උදාකර ගනිී කුසීත කෙනාට එකනෑකිල්. ඒ වගේම සීහය තිීනගෙනා යහපත උදාකරගන්නවා සිය නැති කෙනා යයාහපත උදාකරගන්නවා ගෙනක වෙන්න දෙයක් නෙවේගින්. එතවට සිත සමාධිමත් කෙනා යහපත උදා කරගන්නවා සිතා අයආමේ සමාධී නැති ෙනනේ යහපත කරගන්න. ප්‍රක්ඥාව ඇතේ යහපත උදාකරගනී දුප්‍රඥ කෙනා නොවේකය ඉතර මේ කියන්න ඉන්දිය පංචි ඉන්දිය ගැන සද්ධාව ඒ වගේම වීරිය සති සමාධි ප්‍රඥා එතුට ඔය කාරණ තියවන එයා යහපතතු උදදා කරගන්න හ. මේව ප ශාසනිතින් මහානී වස්තුූ වටිනා දේවක් ඉතුර මේ ව පි දුර කිව්වට ගුණ ධර්ම. සිතේ ඇතිව සදධා කෙන පිෙන හිතෙන් ඇතිවෙන වන්න කොයිත්මේ යනේ සදධාව ඇතිවෙන නේ සිතේ එතුට සිතේ ඇති වෙන ගුණධර්ම තමයි මේවා මෙවැටි කැන ඉන්ද්‍රිය ධර්ම මේව තමයි මේ අර බුදුරජාණමාසය නම පාලනාට පාස ශහ වාඩීනායකි දකිින්න්නේ භාවිතාද මෙන්නු මෙයෝ සසරයේ පුොරුදු කරපු ඉද්‍රියධර්ම එතුොට මේ ඉද්‍ර ධර්මණනිසා තමයියා යාපතුදාවවැන්නඩ කියන. ාගිතවන් වදන්න ය පහ පුළුදුතු කරන්නටෝඩි කියරු. එතර මේ ගිහිකෙනට කියන්න. එතට සද්ධාව භාගිතවාන් සී කරගන්න එතවට වීරිය කරන්න කුසල් වඩාන් අකුසල දුරකරන්න මහන්සි ගන්ටෝන්. එතවට සීහය පවත් තන්ටෝන්. එතවට හිත භාමනාවේ කියන්නේෙ කුසලාමොක වඩන්ටඕනි. එතකට මේ ධර්මය හාලා නුමනින් එක වීම සන්ටෝනි. තින් ාතමාස වදාන්න ය පංච ධර්මයේ පහිටල් තවදුරටත් කරුණු හයක් වඩන්ටඕනිකේ. ඔගන්නා පහයේ පිහිටල්ලා තවකරුණු හයක් වඩන්ටෝනිකේන. මානාමීනේ මෙහිලා ඔබ තතාගතයන් වහන්සේ සහි කළ යුත්තේය එනම් භාගිතුන්මාසේ අරහන් වනස, සම්මා සම්බුද්ධ වනසේක විද්්‍යාචරණ සම්පන්න වනසයක් සුගත වනස, ලෝකවිදූ වනසේක. නුත්තරෝ ොරිසිදාාම සාර්ථී වනසේක. සාත්තා දේව මනුස්සාානං වනසේක්. බුද්ධ භගවා වනසේක කියලා මි භාග්‍යතුන් වන්සේව සීකරන් ඕනිිකය. එතුළ බලන් දැන් අපි සාමාන්‍ය ගී ජීවිතය අත කරනමේ පින්න්නුතුන්. භාගිතුවාසේ අපිට කීවතාව සීවනද කිය බල ඩ බපුදුන් අද වනාවේ අපි තිපි ෝගතාව කියල වඳරක්. අපි ඒක අර්ථ විමසන්නය නෑන. මමුත් කෙනෙක් අප ිහිතන වන. සුළු වෙලාවක් කරි අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසක භාගිතුන් මාසේ විජ්්‍යාචාණ සම්පන්න වනස සුගත වන ලෝක විදුූ වනසේක අනුත්තරෝපුරරිස ධම්ම සාර්ථී වනසේක සත්තාදේව මනුස්සා නම් බුද්ධ භගවා වනසේක කියලා සිහිකරනන දැක්කදක විහරණයක් යසිහිකරමින් ඉන්නවා. එත භාවිතුමාසය කෙරෙයි මේ විදිීට සීහි කරනවා කියන. අන දැකට එඒයා දැන් ඉතර ඉන්න කිය නතාව මේ කියන්න එතුට ඒ හාපු කියෙන මොකද කරන තමන්ට බලන්නට දවසට වතත් අඩුගාන මේ බුදුකුණ සීකරන්න තියා තමයි පිිුට යහපත උදාකර ගන්න තුොට මෙනි මේක ඉතාගෙන සීකර කර හිටියම එයාට යහපතක් මසක් යහපතක්වෙෙන්න්නේනෑ දියුණුවක් මිසක් පිරිහෙන්න්නේ නෑ ඉතින් භාගිතමාසය වදාරනවා වෙවි දියට ුදුුණ ්‍ර භාගතවාසේ දැම්ම පින්ටුම් ධර්මි හනා එන නිතර බුදුගනා දැනග නී කිය අර්ථ දැනක මම සන්ටෝන්. ත අර්ථය ධන ආනකිෙනට ඕෝය අර්ථය අහන්ට ලැබෙනවාන නද අතීතිකත්තා බි මිනිස්ු දෙ අපි ආචිර සීරගත්තම මේ ඔවු තීරිතර කලින් ගත්තම මේ මිනිසු දන්නේ නෑ ඒයි ඇැබේ බුදුන්වන්ද පන්සල්ගේ අධානමාන දුන්න භාගිතවාන්සේට අරහන් කියන මොකද කි ලවම මේ අය දන්නේ. සම්මා සම්බධ කියන්නේ ඇයි කිය මොකද තේරුම කියලලා අර්ථය මකක්ද කියලා යවම දන්න නෑ. බදුගන්නා අර්ථයේ නැතුව පිරි පාදින්න ලැබන් නෑනනි මනාකොටනෙ. එදට මානාකොට පැහැදින්නේ එක අර්ථය දැනග්ටෝන්. තර අරහන් කියන්නේ කෙලෙස් නැති කෙනෙක්. සියලු කෙලෙස් ප්‍රාණය කළ කෙනෙ. රහතන් මාසිනමක්. ති ඔයේදියට අර්ථයේ දැන ගන්ටෝන්. එතුර අර්ථයේ සීකරොත්තම අපේ හිතපා එනන්න අප හිත පාදි . භාගිතුමාන්සේ වි අර්ථය දැනගෙන හිටී නැත්තං අපේ හිතපාදින්න ස්රාපියයා රථීතයේ ආචල සය වැඳ වගේ අපිත්වාන්දී එත වටධනමානදේ එතුට ඇැබ භාගතුමාස බධාරණ නුවනින් තු රාර්ථය දැනගෙන කරන එක තමයි භාග වැඩිවෙන් එතු මේ විදියට භාගිතුමාසි සී කරන්නටු එතු අර්ථය දන්න කියෙනට මේ ගුණ අරහංකිරනු තමන්ගේ හිතේ ඒ ගුණ මතක් වෙන එත අරහන්ගකිනවට කෙ නැ කෙනෙක් කියල සිහිතටේ නවා. එතොට ඒක නැවත විස්තර වශයෙන් එයායටට දර විදිට ඉගෙනගරතියනොන තමන්ගේ හිතට අආර්ථය නොම්. එතට යායට මේ විදිර සීකරාම ඇති. එතවට කෙනෙක් විස්තරවසිෙන් හැයි ගනග පුොරදු කර තියෙන්නවන ඉට පස තමයි යාට මේ විදියට බුදුගුණ සීකරත්තේ අරහන් වන සේකක වවාම ඒ ගුණ එයාගේ හිතට යන්නේ. එතට ඒක මනාකොට සිතේ පිහිටන්නේ එතවටේ සාමාන්‍ය අපි බලන් දැංගිවල්ල පසනයක් වනාම කරදයක් වුණා අපි ඒකේම හිතහිතෙයින්නවා. අපිට ඒ පස්්‍රන ඇති බුදුරජන්වාසව සීවෙන්න. ගැට්ලූ හිත යටකරන්න ඇති භාගතුමාසය අපිට සීවෙන්න්න. එතවේ ඒගතම අපි බලන්න තීන්න මේ අපිට සද්ධාව තියෙනවාද. අපිට මේ ධර්මය අපි ඒවා හිතට අරගනති කියර තේරුම් ගන්න තියන්නේගින්. එතකට ඊළංඟට භාගිප පාසි පදාාරනු මහනාමිනිි යම් කලෙක ආර්ශාවකයා තතාගතයන් වන්සේ සී කරයිද. එකල ඕගේ සිත රාගෙන් යට නොවේ. දේශෙන් යට නොවේ. මෝයිෙන් යට නොවේ. එකල ඕගේ සිත තතාගතයන් වහන්සේ අරභයා ශ්‍රජුව පවතින්නේ, මහනාම ්‍රජෝසිත් ඇති ආර්ශාවකතෙමේ යහපතයෙහි. සතුටවෙයි ධර්මී සතුටවේ ධර්මින් යුතු ප්‍රමුත්ති වා වෙලාබයි ප්‍රමතිබාව ඇත්තවුට ප්‍රීතිවපති ප්‍රීති ඇත්තව සිත සංසිදී. සංසිදුනු කෙනාට එයා සැපයක් විඳී. සැපය ඇත්තව සිත සමාධිමත්වේ. බලන් දැගේ කෙනෙක් භාගිතුමාන්සේ ඔ විදියට ජීකරණකොට අයට පින් අරය අකුසලි හිත කිලිටි කරන දේවල්වලින් සිත වැයින් එන්න සිත අටවෙන්නේ නෑතකොට මොකද දෙන්නේ. පෝගේ ශ්‍රීත ඒ කරුණු අරභයා රජුව පවතිනවා. එදකොට එයාට සැපයක් ඇති සතුටක් ඇතිනු. හිතට සතුට හිත සතුට නාම තම පින්තුන එයාට ධර්මය සේකි සතුට ලැබින්. ධර්මීන් සතුට ලැබුණම යාට ප්‍රමුත්ත භාව ඇතියෙනු. ද හිත ප්‍රීතියට පත්ව වෙන ප්‍රමුත භාව ඇතිබුණාට පස්ස යාට ප්‍රීති ඇතිවෙනු. ප්‍රීති ඇතුුණු කෙනාගේ. සිත සංසිීතන සංසිතනු සිත ඇතිකෙනා සැපි විඳව සැපවත් සිතින් ඇතිකෙනාගේ හිත සමාධිමත් වෙනවා. එතු බලන්ද භාවිතුමාස විදියට සීකරාම සමාධී දක්වා යන්නපුුව. හෙතු දැම භාවිතවාන් සීකරත් දියාව කෙලෙස්සලින් යට කරන්නේන. කෙලෙස එක මිශ්‍ර වෙන්නේ නෑ. මානී ඔබ මෙය බුද්ධානුස්සති ගමන් කරන විටත් දියුණු කරව. සිටගන සිටත් දියුණු කරව. ාඩිවී සිින ලවට සැතපිළ වෙන වෙලාවට වැඩ කරන්න වෙලාවටත් ොයි විදිට සහි කරන්න කියන දියුණු කරන්නේ තු බල එකයි ගමන් යන ලාවටත් මේ විදිට සීකරන්න කියන භාගිතවන්සිය අරහන් වනසේඒ සම්මාසම් එතකට නිදගන ඉන්න වෙලාවටත් නිදාගන ඉන්න වෙලාවටත් ගමන් යන වෙලාවටත් මේසිහි කරන්න කියනවා. භාගිතු මාන්සය. ඔවිදියට ඉරියව්වල දියුණු කරන්න කියනෝක. බන ඉතකට ඒකින් එයාට යහපත දට භාගිතවාන්සේ වදන්න මහන්‍ය ඔබ ධර්මයේශී කරයුත්තය කොම ධර්මිසී කරන භාගිතුවාන්සික ධර්මීය ඒ කාන්තය ස්වක්කාත වනසේ, සන්දිිට්ටික වනසේ, අකාලික වනසෙක්. ඒ පස්සික වනසේක්, ඕබනයික වනසේ, පච්චාත්තං වේදිිත බෝ විඥ්යෝී වනසේක කියලා. එතු ධර්මින් අපි බනානයිගෙන ගන්නවන්නේ ස්වාකාතික කියෙනන භාගිතවාන්සේ මනාකොට දේශනා කරලතින්. මනාකොට ඒ නානකට කියීපු ධර්මයක පින්තුනේ ඒකි විපාග දකිින්ට පුළුවන්. රාපස්සට යාමක් නෑ. එතුොට ක අපපතයාමක් නෑ එද භාගතුහස පදන්නානේ හය අන්‍යගමකී වන ගොල්ලන් තිවන පිින්තුන ඒ තියෙන ධර්මයගොලු ඇසරෙනු. ඇවැයි පින්තුන ඒ ගොල්ලෝ ඇසුනාටයකේ යහපත ඇතිවෙන් නෑගමගොලුවට එතු තමයි බුදුවරු නොවනායගේ ධර්මයේ. දරු මති්‍ය දෘෂ්ියි ද ගොල්ලගේ ද පිළිපැද්දක් කියලා කොච්චරමාන්ස වුණ මේ ගොල්ලන්ට යහතක් ඇති වන්න. ැබැයි භාගතුමාසගේ ධර්මය ස්වාකාත එදො ධර්මයේ පොඩ්ඩකාරි පෝජ පුළුදු කරොත්තයක එයට අපතේ යන්නේ නෑ ඉතින් ඔවිදියට ධර්මය සීක රද්දී එයාගේ සිතයා රාගෙන් අට කරන්න දවේශයෙන් යට කරන්න මෝහෙෙන් යට කරන්න. එහමුණනා මොදේන දැ පිළිවල මතක දයාගන්න එතෝට යාගේ සිත රජුව පවතිනවා ඒ අරමුණු කෙරේ. ඒ රජෝසිත් ඇති ආර්ශාවකය යහපත් ඒ සතුට ලබයි. ඒතුළින් සතුට ඇති වෙනවා. එතට දඒ ඒතුළින් ධර්මින් සතුට ලබයි. ධර්මයෙන් සතුර වෙන කෙන ප්‍රමුති භාව ලැබෙනවා ප්‍රමිත්ත භාවය ලැබුණු කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙච්ච කෙනාගේ සිත සංසිදෙනවා. සංසේදනු සිත තියෙන කෙනාගේ කය සැහැල්ලු වෙනවා. ගය සැහැල්ලු වෙන කෙනාගේ සිත සමාධයට පත් වෙනවා. තුළේ දාම් ගුණ. එතුොට ඊගාවට භාගිතුමාසේ වදාරනවා සංග්‍යාව සීකරන්නටවන් එතුන් ගිනිකාරණය. නැරකාරණ පහි පීරකම මේක වඩන්නකෑ. සංග්‍යයා සීකළ යුත්තය ඒ කියන්නේ භාගිතුවානශ්‍රාව සංගයා සුපටි පන්න වන සේක. බජි පටි පන්න වනසේක, ඥාය පටි පන්න වනසේක, සාමීචි පටි පන්න වනසේක. එතකොට ඒ වගේ පුරුස පුද්ගලය වසේ යුගල වසින් හතරයි. එතකට පුද්ගලයන් වසිෙන් වෙනවිෙනමගත්ව තට දෙනායි. ඊචි පස්සේ ආවුනීය වනසේක, පාවුනීය වනසේක. දක්කිනීය වනසේක, අංජලිකරණීය වනසේක, නුත්තරම් ්ඥාකෙත් අන් ලෝකස් සාතිවන තර ගුණ නමයත්ති නවා. එතට මේ ගුණ නමය සී කරනකොට එයාගේ සිත රාගෙන් යට කරන්න. කෙරෙස්වලින් දේශයේ මෝයෙන් කෙරෙස්වලින් යට කරන්න. එතොට එහෙම යට කරන්න නැතුනාාවයාගේ ශ්‍රීත්‍ර රීචවේවා. ඒ අරුණ අරමුණ කෙරෙ සිත පිහිටනවා. සිත පිහිටුනාාට පස්සේ ධර්මයේ සිත පීහිටන යිකෙන් සතුටු වෙනවා සතුටු වෙන කෙනාගේ සිත ප්‍රමිතිදද භාවයට පත්. එොරඩ භාන කරන කෙනෙට පින්තුරේ ප්‍රමුති්‍ර භාව කියෙන කෙන එක දැමෙම සීකරාදියගේ හිත ඒගේ රන්දිිනවාින්. ක වෙනවා එතකට ගේ හිත හමේට යන්න ඒට මේේට දුවන්නෙත් තත්වයක් එනවා එතොටඒ එකතමේ පියයවර එතර ඒටම මේට දුවන්න ඇතිකොට ඒ අරුමිණීම හිත පවතිනකොට ඒ පවතිනකොට එක බහුල සිම්පපුලුණනුකට හිත ප්‍රම්බද්ධිත්ත වෙනවා එත ප්‍රමුත්ත වෙනවට එක ඒ දිවනට ඒ හිත ප්‍රීතියට පත්ව වෙනවා පීතියට පත්වනාමකත වෙන්නේ සංසීතනවා කාය සංසිීත්‍යනවා ත්‍රසිද සංසිීතන එතකොට ඊට පාස්සේ කය සංසිදධන කය සංසිධනාට පස්සේයාට සැපේ ඇත්වෙන් එත කය සැපේට පත්වෙනවා සැපේට පත්වුණු කෙනාගේ සිත සමාධයට පත්වෙනවා ඒක තුන්වෙනි කාන්තර සංග්‍යාව සීකරනු එතකොට ඒක තමයි තුන්වෙනි කාරණය තු සංග්‍යාව සීකරනවා ඊට පස්සේ මොකක්ද සීකරන්නේ සීලය ගැන සීකරනු එතකොටයා දැන් සාමාන්‍යය ගීගිතරය වාසයකරන කෙනාගේ සීරය වෙන්නේ පංච සීරය. එතුොට පංච සීලය සීහිකරනොයා කොහොමත සීකරන්නේ එකල ඔුගේ එතොට මේ සීලය ගැන එයා සීහි කරනවා ඒක ඇන්නේ එයාගේ සීලේ සිල්පද නොකැඩුණු. ඇ භාගිතමාච පදාාරන්න මහන්නේ ඔබ මහනාමය ඔබ තමාගේ සීලය සී කළයුත්ත එ නම් මේ සිල්පදයෝ නොකැඩුණු සිතුරු නැත්තතාාව ඔය පැල්ලා නැත්ත ඔය. ඇල් නැත්ත ය ය නැත්තාව නවතුම් පැසුම් කරන තොස්නා දුෘෂ්ටිවරින් නොබැ සුනු චිත්ත සමාධී පිණිස පවතින්නේ එතුට යාග්‍රහකින සීන පින්ද්‍ර එයා සීලේ දැ සත්තු මරණවාන යට සීලේ සී කරන්න බෑනි නේද එතුට සීලයේ සී කරන්න බෑ එයා සත්තු අරණවාන එතකොට එයාගේ සීලිය ිපාදී ැඩිල්ලනි එකොට වැතිිකා සේවරේ දන නම් පුොරුකීන න ීලයක් නැතර සී කරන්න බෑ එතකොට එයාට ඒකින් වන යහපත සිද්ධවෙන්නේනෑ සීලේ තොට සිල් රැකිරමි සාාවක්ක්‍ය ගැන කියන්නේ එතුට සීලයේ සීකරනව කියෙනයක් සීලයා දකින හය කැඩිලනෑ පලුදුනේ. එතොට ඒය තීරණනින් දැන් කැඩිල්ලනෑයගෙන ිල්පද කැඩුනම් පස්ස සේක සත්තු මරණන සිිල්පති කැඩිනවා. එ පලුදු නෑක ඒකට උපකාරමණ දෙවර්තිනට සත්තු මරන්න සමට අපි සතාට ගහනු වදින්න මැරන්නන්නේ ඇතුරම මැරිය වෙන්න ඇයි සතාට අපි ගැහෝ සේතනා පාරන්න. එතඒක සිල්පාද පලුදු වෙන්න උපකාලන්න තුට පලුදු නැති එතකොට කැලල් නැති. එතකට යා ඒ සිල්පාදේ කැඩන තියෙන දේවල් කරන්නයන. ඊට ලංවෙන්න නෑ. ඒකවි කියන්නේ නුවනැත්තෝ දොස් කියන විදිට සිිල්පාදයක් ඒ ඇන්නේ කැඩලනෑ හැබැයිද කෙනෙක් ඒක වරද දොස් කියන්න පුළුවවා ිල්පදයට මුල් කරගන්න. එතුට ඒවාගේ දේවල් කරණයන් නනෑ. අනේම කෙනා යාගේ සීලයේ සී කරනෝ. එතුොට සීලේ සීකරන ගොට මොකද වෙන්නේ එයාගේ සිතරාගේයන් යටට කරන්න ඇ. දේශයෙන් අට කරන්න මෝයින් අට කරන්න. එතොට එහෙම රාග දේශ මෝයින්ටරන්න ඇති සිත මොකද වෙන්නේ ්‍රීජුවෙන ඒ අරමුණ තුළ පීටනෝ. එතොට එයාසඇගේ ඒතුලින් සතුටක් ඇති වෙන. ඒ සතුර නිසා ප්‍රමභුත්්‍ර භාව ඇති වෙන ප්‍රංච භාවෙන් ප්‍රීති ඇවෙනවා ප්‍රීතිං. කය සැහැල්ලු වෙනවා කය සැහැල්ල වඋනාට මකද වෙන්නේ එයා සැපේට පත් වෙන සැපයක් විඳනෝ කයින් සැපයක් විඳනවා ඊට පස සැපේ ඇතිකාය ඇතිකෙනා සමාහිත සමාධිමත් වෙනවා එක තමයි හතරිවිනි කාර නිත පස්සනි කාරණ මහනාමයම් කලි කාර්ශාවකයා දන්දීමේ හැකියාව සීහි කරනවා හොමසී කරන කාන්තය මටලාබයක්කි කාන්තය මට මනා ලැබීමක්. ඒම මසුරු මරණ කිිලුටෙන් යටටෝ සිත්්ත ඇති සමාජයේ ඒ මසුරු මර බැහැර කළ සිතින් ගීගත වාසකරන දෑපිතුම් දැ මේ පින් ධර්මදාානය දෙනු. ඒ තන් තමන්ගේ ධනනනි පිට වියදක් කරයනේ තමන්ට කන්න බොන්න තිීන දන. ඇ මේක තමන්ගේ ධනයන අත ඇරරි අනුන්මේ වේ. එතුකට මේක දැන් තමා අපිතුම දැමේ. දේශනාව ධර්මයාන සිරුදිනාට එකින් යහාපත ඇති නොතර ඒ එකට දව් කලා එතු අනුන්ගේ යහපත සඳහ තමයි එද එක දානය. එතකට තමන්ගේ දාානේ දැන් දුන්නොත්මි තමන් දුන්නකිල්දන්න ැකූ දිය නැත්ත යට දානය සීකරතයෙතු. සීලික කරගන්න පෑනනෙ තමන් දුන්නත් තමයි තමන්ගේ ධානය සීකරගන්න පුළුවන්. තමන් දුන්න දේ සීකරගන්න පුළුවන් එ තියාගේ කියන ගුණධර්මය වැඩෙන්න්නේ එතකට එයාට දුන්නොත්තම එක සීහිරගන්න පුළුවන්වෙන්. ඉති මයාහර සහිකරනවා කියනු මට ලාභයක්.ඒ ආන්තේ මට මනා ලැබීමක්. ඒ මම මසුරු නම් වූ කිලුටෙන්න් යුතු සමාජයතුල මසුර මල බැහැර කළ සිතින් ගෙතර වාසය කරනු. මම දන්දීම පිණිස එතකොට කියන්නේ මුත්තචාගෝ පයතපානි වොස්සග්ග රත්තෝ. දාන සංවිභාගරත්වෝ. තියවන් ඉවිදිටණ කියන්නේ ධානය. ග අත්ස්ෝධගනන්න මුත්්‍ර චාගෝ ය මුත්්‍ර ජාගනය එයා දීමට සූදානමිඉන්න අතැරීමේ එදිලයින්න පෑත පානයේද අත්සෝදං එන්න දෙන්ට දීමේ ඇලිලයින ඔස්සක්ග රතුෝඒවගේම මගෙන් ඉල්ලන්ට සුදුසු කෙනෙක් දන් බදීම එල්ලයින දම් දීමට සතුට නවා දම් දීම ෙදි එෙදිලයින්නවා ඒකෙන් සතුට පත්වයනවා ඒකෙන් ප්‍රීතියට පත්වෙන. ඒ බන දාන කනකින් දැන් අපි සමට දාන දූල ඔය ඉන්න එකන්න වනිේ ධානය දීල සීකරනයා මට ලාභයක් මට මනාලැබී මසරුමල් දුරු කරගත්තා මේ මසුරු මල් තියන ලෝකයේ මිනිස් අතර මේ මසරු මල් දුරකරමින් වාසය කරන කෙනෙක්. එතකොට මම දන්දන කෙනෙක් එතකොට ඒ වගේ මම ධානය සඳහා සැදී පැහැදීන්නේ එතුරද තමන්ට තීන දෙයක්ම පිනතු අන ව විද න නැති නට ට ැන්නේ. එකට තින එන තමන්ගේ ධානෙන් කොටසක් මීතිට දානයට දෙනවා එතොට ඒ තමන් දනින් කොටසක් එතුට තමන් ඒ වෙන්වෙන්ෙන් කරන අනාගත නිධානයක් විදිට දානය එකක තැම් පත්වේ අපි කාිතුම අපි අම්බකරන සල් ක්කම කාල බීන ගීතකන එතුට ඒ ඒෙන් අපි මතුවට විපාක දෙන පල්ලවට ඒක වැදගත්වේ නන. ැට ඉතුරක් වන්නේ නෑ ත භාවිතමාංශ වදාාරන්නේ මේ නිධාන තුර නිදිණ්ි සූත්‍රය වදාාන යස්ධානයන සීලේන සංඥමයන දමින්. ය දානය කියන්නේ නිධානයක් තු අනාගතය මේ තැම්පත්වතා මේ කරන්න තිීයා ඔයිදිීර සතුරුුවෙන්ටෝන යා මේ අනාගතය මිනිසු මසුරු කම් කරන අනගත වෙනුවෙන් යා යිතුරු කරන්න නෑ මේ අනාගත තුර වක්ම කරන්න ඉ කෙනෙක් දැකල හිතන්න පුළුවන් අන මේගොල්ලු දෙනවා මේ මේ ගොල්ලු දුන්නට ති මේ ගොලට ලැබෙන්න්න ෑන මේ ගොලයි ධනීියදන් වෙනවන ඉතින් ඒකතා නුවල නැත්ති කෙනා මේ ඒකෙන් පින්තුන සෝකයට පත්වෙනවා මේ ඉතිපයිත් දීලප පසු දැවෙන අනේ අපිට නැතුවනානිකල් නමු පිනතුනයහම සත්පුරුෂයමන මේ දීලා තමන්ට තීන්තය තමයි දෙන්න එතවට ඒක සමන් වඩි මමසල තමන්ට ලැබෙන ධානය කොට සත් පරිභෝජනය කරන ට සකම් මතාත්තාව එතුකොප දරුවන්ග නඩත්තු කරන එක කොටසත් තමයි ධනය වශයෙන් යදිරල් දෙන්නේ. අන්නේ දුන්න කෙනට තමයි ඔවිදියට සහිකරන්න පුළුවන් දානය ගැන සීකරනවා. ඉදු කොහොම සීකරන්නේ මට ලාභයක් එක අන්තයම් මට මනාවූ ලැබීමක් මම මසුරු ම තියෙන ලෝකයේ සමාජි මසුම දුර්කරමින් ඉන්නවා. මම ගීගිතර වාසය කරන්නේ දන්දීමට ඇලිලා ඒවගේම දංදීමේ යෙදිලා ඉන්නේ. දන් දීමට අත සෝධකනීඉන්නේ. එදර යමෙ කියලගෙනාව මම ඒ දීමට සුදුසු කෙනෙක්. ඉල්ලන කෙනාට දීමට සුදුසු කෙනෙක් කෙනවාගේල ඔවයිදට දානය ගැන සීකරනො කිෙනොයා දුන්න දානය ගැන්. එ ස එහෙම සීකර අද්දිි පින්න තුන, භාගවිතුමාසය වදාාන්න මහනාමයේ විලාවට යාගේ සිත රාගෙන් යට කරන්න. දේශයෙන් අට කරන්න. මෝයෙන් යට කරන්න. එදකට එහෙම යට කරන්න ඇති සිත ඒ කෙරෙහි පහදිනවා පිහිටනවා. ඉතින් එහෙම පිහිටියට පස්සේ පින්තුන ඒ ධර්මයහි පිහිටියට පස්සේයාගේ හිත සතුරට පත්වනාට පස්සේයාගේ සිත ප්‍රමුත්්‍ර භාවය ඇතිෙනවා. ඉතුර සමාටකෙන භාන කරන්න ඇත ඇතුර මේ හිතන් ඇැත එකෙනගට මේ අදද කල නෑන. එතු මේ අධදැකපු කෙනට තේරවා ප්‍රමුතු භාව කියනම ක අදධි කර ේක සීහි රද ඒ තුළ හිතේක වෙනවා එතට වෙන කොහටවත් හිතයන්නේ නෑ ඒ රඳෙනකොට ඒ පහදිනොයිද ප්‍රෝමිත භාව ඇතිනවා ඒක සිතට දැනෙන්. එද පීතිය ඇතින ඒක සිතට දැනෙන්නේ. එද පීතිය ඇති වෙච්ච කෙනාගේය සංසිදෙනවා සැහැල්ල වෙනවා. එතකොට ඒවගේම කයිෙන් සැපිය විදිනවා ඒ සැප කයින් සැපේ විදන කෙනාගේ සිත සමාධිමත් වෙනවා. ඒක කිවනි කායනට පස්සනිි කාරණය තියාගේ. ාගිතුමාන්සේ දාානවා මහනාමය ඔබ දෙවිවරුන් ගැනසී කළ යත්තේය එනම් චාතුම් මහාරාජික දෙවියන් සිටිති, තෞතිසාවාසි දෙවියෝ යාම දෙවියෝ තුසිත් දෙවියෝ. ඉම්මා ර දෙවියෝ පණම් මිත වසවත්ති දෙවිය. දිවි ලෝක හයයක්තිනවාන ඒ හඒ දෙවුරු ඉන්නවා. තිං ඒවගේ බ්‍රක්්මකායක දෙවරු සිටවා. එෙන්ම ඉහල ලෝකොල දෙවරු සිටිති යම්බදයේ ್්‍රද්ධාවකින් ඔවයයේ. ද දැම ඒක ගැනම ඉදිවලෝක හයාත් ඒ වගේ බ්‍රහ්මලෝකත් ඉන්න අය ඒ ලෝකොල ඉපදුනේ ශ්‍රද්ධාවෙන් යුත්තව ඉඳලා ඒ සද්ධම යුත්තව ඉඳලා ඒ දෙවරු මෙලොවිින් චොත්ව ඒ දෙවලෝ පන්නා මාතුලත් ඒ ස්‍රද්ධාව තියනවා මාතුලත් ඒ පැහැදීම තියෙනවා එදි යම්බදු සීලයකින් ඉඳරනං ඉඳල තමයි අර් දෙවියලෝකොල ඉපදුනේ ඉති ඒ සීලයේ මට තියනවා ඉට පසිිශෘතය තියාගේ ප්‍රඥාව. එතුට සේක බල සීකරන දැන් දෙවරු දිවියලෝකී පුදුුණය පින්තුරී ගුණයක් වටලන්නේ. දැ මනසුලෝකයේ ාවේ අපි මනුසලෝකයේ උපදින්න තියන ගුණේ වඩලතයි මටා එ අපි පෙරජීවිත දුසීරුණන හිටෙන්ෙනාව ඉන්න. එතොට මේ විදියට ස්වාමීන්වාසලා ඇසොරේ ධර්මය හාන්ට ලැබෙන් න. න දැන් අපි මේ ගත්තාම් මේ අපි කාලේ ඉන්න කාලෙම කොරෝණයිරි. සමට පන්සලට ගැත් දාානි දෙෙන්ට බෑ එතුට මනහාන්ට පන්සල් කියයාට නෑ. එතු රසප් වේ සමට ස්වාන්නනාාසෙල අසප්වේන. අසපු වාලා. එතකට දැන් මේ පිින්ද හැමෝට පොදු මේ පිහින තුරන්ුවිත්්‍යරන්නේ විලෝකයේ හැමුවෝටම මුහෝන් බිච්ච දෙයක් එතොට අපි බලන්න ද අපි මෑරවට පස පිණතුනි දැන් අපිතුම අපි පව් කරල නිරේපතු අපට මුකුත්තියව. න අපි දැන් මේ විදියට ඒයිද ාවක බන ැමි හනම සාක භාගිතහන්ස යටට පස භාගතන්ස යාාමී ෑ එදෝට ඒ ඇඩවිනෑ දුක්කුණන්නේ ඒගොලු කීපපුද දෙම්භාගතවාන්කින් ම් භාගතවන්සේ රාතන මර නැතුුණාම අරය කරන්න ඕනද මේක කියන් ඒ නැත්තුව අයෝ අපිට නෑනි ධනයක් අදන්න නෑකට පසුතන පසුතේීමම ක හොද දැනේ නදතට ඒවත් ප නිති්‍ය නෑ නිස්තී රන වනස් ල යනුව. ුවන තිය මෝඩ කෙන අතම එක පසු තැවෙන් නුවන නැතිකෙන අතමයි දොස් කියමින් යන්න නුවන තැන් නැ තියෙනගෙන අහෙමනවේ සත්පුරුසය යමක් දැන් අපිගතම අපි ලොකුසාමිනත් කරුදේවත්තුම ලොක හසේ මක් කියන තොට අද ඉන්න පර්ම සත්පුරුසයන්නේ ඉති එයා ඒ සත්පුරුසෙක් කියන දෙයක් සත්පුරුසයෙන් පිළිගන්න පිළිපදන් ඒසා සසපුරසේ කවදව සත්පුරසැකනදේ පිළිපදන්න ඒයා තමන් තේරුම් ගන්ට නේ පින්ට භාගතන් බලන්ස් සිජුවම කියන්නේ ත එතුට සානාසල ළඟගීන් නිතරම ලංගින්න් ටෝන මේ කියලා දෙන්න නෑ. එතුට තමන් මේක කියන්නේ සිතින් නනේ සිතින් වඩන්න කියන්න. එතුකට තමන්ට මේ සද්ධාව තියනවා ත දිවියලෝ බේ ්‍රද්ධාව තිපුච්ච නිසා බදුරයාමාන්සේ කරේ පැදීීමමුත්තිබරු නිසායි ධර්මයක සංගයකිර පැහැදීමමත්තිබුණණනි සයි අය සුගතිය ඉදු නිහලටක එතුට ල. මේ ඉහල ලෝකෝලට ඉපදුන ඒ නිසයි. ඉති මාතුනත් ඒක තියෙනවා මං භාගතුවා සීකරමින් ඉන්න කෙනෙක් ම බෝකාලයක් භාගතුවාන් සරණෙක් කිය කෙනෙක් ධර්මය සංගය සරණක කෙනෙක් එ ඒ අන්ගේ ම මෙහිද පුරුදු කරනවා කියලා සතුරි වෙන්ට්‍රෝණි කියනවා. ඒ අයික සීකරන්න ඕන කියන එක දේවතා නොස්සතිය. දෙවරු යම් සේද මමත් එසේ යයි. එතට මගේ ගුණ දකන්න දෙවියන්තුල තියෙන ගුණ මෙහි අපි පුරුදු කරනවා. එදෝට මැරට පස්සේ මොක් වවෙේද. ඒ අය අතර උපදින තිී අය අපිටි තු මේ ධර්මාවවබෝධ කරගන්නඩ බැරුුණනා කියලා සේක බල අපිට සෝතා පන්න මට්ටමට දියුණ කරගන්න බැරුුණා කියලා එත නමුත් අපිට අපේ යන්න ඇ ලෝකොල ආය ධර්මය එත නුව නැති දෙවිගෙනෙක් වෙලා ධර්මයි දකිින් පුළුව. එත ඇබැයි මේව නැතිකෙනටයක නෑ මේව නැතිකෙනට ඉතින් ලැබෙනනෑ. එතට ශද්ධාව සීලයේ සී කරනවා සීලයේ දෙවියන්ගේ සීලය නිසාය කොලේ හටිගේ සෘත්තිය ಾම් ැනು ර්್ಮ ತක ತයාಗನ ಮච್ನනෙන් ಪರು කර್ಲ ಮನಸ ಿಮಸಲ ඒ සිಿතේ පිහිටව ගන තමන් ಬನෙන ದುಷ್ಟිವಳට ැದ නැතු. ಇ ධර්್මය සිහිකරමින් එක ධර්මය නැමති ದೇ ಲೋಕ ಬಲಮಿಗ ಿದ ತಮ ತ್ತರ ವರ ಪತ್ತನ ್ರ್ಮ ಪತ್ತುನ ತ ಮದ ನ ತೇವತನು. ಸಿ ತವට ඒක ಸೀ කරනು, ತರ ತ್ಯಾಗ ಸತ್ತೆ ತ್ಯಾಗ ತರು ದಂದಿීම. දෙවරු ත මස්රෝකනාා දිවි ෝකයන්න ෑන එතතුර භාගිතවහන්ස පාර නොවේ කදරියන් දේවලෝකං වජන්තිය. එක මස්ුරූතිය කවදාා දිවවිලෝකයන්න ඇග. දැ මේහිම් දෙවියන්ගේ ලක්ෂණයක්ත්තම දෙවියත්වයට පත්තුනේ දැ මනුස්කාය තිබි චාපී මන මේ කාය අතැරල යනවන කයරං යන්නේෙ නෑනේ. එතවට අපි ගුණධාරම් වඩලනං අපිට දිවිය කයක් ලැබෙනවා. එතු දිවියකාය ලැබෙන්ි පින්තුර දිවියත්වේ වඩ පුනිසා. මනුස්වභාව වික්මයන් දෙයක් වඩපු නිසා අදියුණු කරගත්ත නිසා තම ඒ තත්වයට පත්වයෙන් එතු සීලය සීහි කරනවා ඊට පස්සේ ප්‍රඥාව සීකරව එත ප්‍රඥාවකිවේ මේ හට ගැනීම නැති මේ ඒකයන්නේ මේ මනාකොට කෙලෙස් වලින් දර්ශනවි මේ අනිත්‍ය ලෝකයේ දැකීමේ හැකියාව එම නැත්තම මේ හට ගැනීම නැවීම දැකේ හැකියාව එද එහම හැකියාව තිබ්බ නිසා එහම හිත වඩපු නිසා තමයි යෑ දෙවියන් අතර එපතුනේ ති මා තුළත් තියන්ගේ තියෙනවා. ඉතින් එොහොම සීක අද්දී එයාගේ සිත රාගේ දේශය මොහෝයිෙන් අට කරන්නකින්. එම අටකරන්න තුනාාමොකද වෙන්නයාගේ සිීත අර තුළ ධර්මී පීටනවා. ඒ අංගවල පීහිටනවා එත සිත සිරිජුවෙනවා ඒත් තුළ පිහිටනවා ඒ සිත තුළ එක රැඳනාට පස්ස සිත සතුරට පත්වෙනවා ත. ්‍රමුති භාවවිට පත්ව වනවා යිට පස ප්‍රමුත්තු භාව තිට ප්‍රීති ඇතිව ප්‍රීතිමත් සිත ඇතිෙනට කය සංසිද සංසිදනු කය ඇතිකිෙනට සැපේ ඇතිවෙනවා සැපේන් ඇතිකනාග සිත සමාධයට පත්වෙනවා. ඉතින් භාගිත මාසේ වදානන මානමේ ඔය ඔබ මෙම දේවතානුස්සතිය ගමන් කරන විට තිවුණු කරන්නකින් දෙ මේේ හැමේකාම මේ අංග හාය දැන් අප යෝකව හයිවෙනියන් පලමිනක නැ කරු පහක්. ඒන් සක බල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහි පිහිටලා ඊට පස්සේ සීකණිකි වවා බුද්ධානුස්සතිය දම්මානුස්සති සංගානුස්සතය තුනයි චාගානුස්සතය සීලානුසතිය හතරයි ති්‍යාගානුස්සතිය පහයි මේක දේවතා අනුස්සතිය තු අනුසති හයක්. එතකොට මේක සිහි කරනකොට යා ඒක සීකරන්න කිය නො කෝොමදයා භාවනක වාඩිවිච්ච වෙලාල ඩිතරන්නේ වැඩ කරන වෙලාටත් සීකරන්න කියනවා ඊට පස්සේ ගමන් එන වෙලාවටත් සීකරන්න කියීනවා නිකන් ඉන්න වෙලාට සීකරන්න කියන නිදාගන්න ඉන්න වෙලාට සීකරන්න. මහනාමේ මේ ආර්යසාාවකයා විශසමගත සමාජය සම බවට පත් වූ කෙනා දුකසී වාස කරන සමාජයේ නිදුක්ව වසන කෙන දහම් මඟට පැමිණි දේවතානුස්සතියේ දියුණු කරණය කෙනා කියලා අපි කියනෝක මේ කෙනාට කියනෝ කියන. එත මේ විසමලෝක සමව ඇසිරන්ට පුළුවන්ම එම හිතන කෙනාට. එතකොට දුක්සේ වාශය කරන ලෝකයේ දුක් නැතුව ඉන්ට පුළුව. එතවට මේ විදිට දියුණු කරන කෙනා. එතොට බලාන්න පින්ද මේ ගුණ ධර්මණය එකැන් දිව්‍යාත්වය ඇති කරන මනුස්සෙක් වෙලා ඉන්න කෙනට මනුස්සභාවේ දියුණු කරන්ට උපකාර වෙන මේ ශේෂ්ට භාවය ඇති කරන දේවල්. එතොට මේ දේවල් අපි පින්තුන දියුණු කරන්න වැඩි දියුණු කරගන්න මාහසි ගන්ටෝන්. ත බලන්න හරීම ප්‍රෝචනව සූත්‍රදේශනාව. එකෙන් අපි මොකද්ද මෙ ගී ජේත්‍රවාසය කරන කෙනා සිතන්ටෝනි. එතුොට දැන් අපි මේ කොරෝණා වෛරසේ තියනකාල්දන සමාජය මිනිසු ගොඩාක් මැරෙනු රෝගී වෙනවා දුකට පත් වෙනවා ඒම සමාජින දු ක නැත්තු ඉන් පුලන් ැක දුක්ෂයිත සමාජ දුක් නැත්ව මේ සී කරනව. ප්‍රස්න යෙන්නේ අපිට මේ සීවෙන්න ඇති කනේ නද අපිට අපිට මේක සීවෙන්න අපිට හිතෙන්නේ මේක අපි තියන පස්සන තමයි ගැටු තමයි සවෙන් දරුවන්ගේ ප්‍රස්්න ඇතකට නෝන මාත්‍යක පසන හෙම නැත්තන් සමාජයේ පස්සන රටේ පස්න ඕව තමයි හිත හිතන්නේ අපිට බුදුරජාන් වහන්ස සීවෙන්න ඉතර ඒකාලා පින්ත මුුණොත් නේද තර අපිට මේ ධර්මය ලබිචේලාව අපි භාගතවන් සීකරන්න මහාසිකණ්ඩු අපිට බෑ ැ බැවිෙන්ඩ ලුවන් ඇබැයි කෙනෙක උත්සාහවත්ෙන්ටෝනි. අන්න එතකට තම එයාට ාගතමාන්ශ වදාන යාට මේ විසමලෝකෙ සමවහින්ට පුුවන්. දුක්ලෝකයේ දුක් සහිතව ඉන්න මිනිස්සු අතොර දුක් නැත්තුව පීඩා නැතුව ඉට පුුව. එතකොට මේ විදිිය පින්තු ලාබෙල් ලබිනි ාගතවන්සිනම හිත ියුණු කරපු කෙනෙක් සම්පූර්ණ මසි හිත පරිපූර්ණ වසිෙන්න්ද ුණු කළ තදාාගතයවාන්සේ තමයි මේ දේශකරන්. එතට අපිටඒ දහම්පදයක් හරිපින්තු පුෘදුතු කරන්න පුළුවන් වුුණොත් එක තැනක තියෙනවා මේ එක යක්ෂණයක් මේ දරවා දරෝ දෙන්නේ එක පුනබ් සෝ කියලායි ඊට පස උත්තර කියලා දරෝ දෙන්න මේ දෙන්න වනාලව වන භාගතවාස ධර්මය කියනවා. භික්‍ෂන් මාසල එකින් සතුටු කරනවා ධර්මය කියලලා. එතර හිතතා පාතනති භික්‍ෂන් මාසල තේකයි කන්යුම කරග නාහගෙනනන්න. තිේ ආර ක්ෂයටත් මේ බණෑයනුව දරුව නලවනු පුතේමේ නිියඩවයින්ට මටම බනපදයක්කාන්. එතකට මේ දුක්සාහිතම ප්‍රේතල පිසාාජයෝනි නත්මිදෙන්. ඉතින් කීනවර් දරුවත් කියනවා අපි සද්ධ කරන්න මේ ආබි බනමය ආන්න බාධ කරන්න නෑ බුදුරය මාන්සය ලෝකී පාලවෙන් කලාතර ධර්මයන කලාාත මේක ධර්මයාලක වැශරේෙන්න් මාසිකන් ෝන කල ති ඒ ධර්මයයා ඉතින් ධර්මයා ලි පි ර යක්ෂි සෝතතා පන්නුනාකි. ඒ ක්ෂෝනික කියැන පින්තු තියන ඩැක් වෙස මනිදිවී රාජා කියන එතොට එප්‍රධන යක්ෂන්ගේ ඉනාය කෙනන දෙවිය. එතොට අවබෝධ කරන්න පුළුවන් කොටසක ඉන්න. එතකොට ඒ අය මේ පින්තුනි ධර්මය අවබෝධ කළ බලන්න ඉති දාම්පද අපිට මේ විදියට ආරි ආහන්ට ලැබියීමෙන් පිරිතුනි අපි සසරිකරව පිනම්. ඉති අප නසාගන්න නරකයි. ඇසුර නසාගන්නක ඇසර නසාගත්තක මං අපිට කලයාමිත්‍ර ඇසර නැති්‍රචි මන් දහන්පද ඇහෙන්න. ඒතුට තමන් ඊට පදධහපද හෙන්න්න ඇත්තන් ධර්මය හික්මීමක් නෑ. එතට හික්මිනවායේ ඇසරු කරන් අිත්තයේ හික්මින් එනි සංවරවෙන්නේ එතකොට යහපත ගමන් කරන්නේ එතකොට එතුට යහපතයේ ඇසිරෙන්නේ ගමන් කරන්නේ අපි ඒ යහපත්ෑ ඇසුරට වැටනුත්. නැ භාගිතමාන්සය වදාාරි දැ මේ විදියට සිත ඔය ධර්මයන්ගේ පීටන තුර සද්දා විරිය සති සමාධි ප්‍රක්ෂඥාකීන සේක බල ඉන්ද්‍රියධර්මවල පිහිටලා ආනුසති හයක් වඩන්ට ඕන් හිත දියුණු කරන්න නේ තුළ යනකොටත් තින්නකොටත් ඉදිනකොටත් වාඩලා යනකොට වැඩපොල කන්න කොට දරුවන්ගේ කටයුතු කරද්දි. තම මේව හිත පීට ගන්නටෝ. දෙ එතොට තමන්ගවක්කීමත් වෙනවා තමනත් තම ගම තනිමයන් එතුට යන ගමනක් සේෂ්ඨ සේෂ්ඨ තැනකට යහපත් ැකට යන්න පුළුව. එතකට ඒතකට භාගිතුමාන්සි බද්ධානුස්සති ධර්මය ගැන දම්මානුසතය සංගයා ගැන සංගානුස්සතිය ශීලය ගැන සහිලානුස්සතය තයාගේ ගැන ජාගානුස්සතිය ඒතුට දෙවරු ගැන දේවතානුස්සතතිය ඔය අනුසති හය සහිකරනුකොට එයාට මේ විසමලෝකී සමව ඇසරෙන්න්න පුළුවන්. එතකොට දුක්සයිත ලෝකයේ දුක් නැතුව ඉන්න්න පුළුව. එතකට ඒ නිසා මේ පින්තුම් සතුටු වෙන්ටෝනි අපිට දුල්ලබව ලැබුණු මනුස්ස ජීවිතය තුළ බුදුරජන් වන්සේ සීකරන්න අපිට අවස්ථාවතින්න. ධර්මය සංඝයා සීකරන්, සීලයේ සීකරන් මේ පිින්සුගිත්්‍යයාග සීකරන් තකටඒ වගේම දේවතානුස්සතිය සීකරන්න පුළුවන් කමතිනෝ. එතකොට මේවා තමන්ව සේස්තත්වයට පත් කරනු එනිසා මේ පින් සතුට පත්වන්න බෝකාලයක් සැපේ පිණිස ඒතුවන පුණ්‍ය ධරමයක් අපගේ ජීවිත වලට එක්රැස වනා කියල සතුටට පත්වෙන්න්න. සාදු සාදු අදදින වස්සානයේ සදහම් සිිල ධර්ම දේශනාවට අනුග්‍රහය දක් වන්නේ කැනඩා ේටොරොන්ටෝ මහම වුනා භාවනසපුට සම්බන්ධ පින්ව සංජායි අඩ උඩුකුඹර මහත්ම කවුශල්ලයා උඩුකුමරමේ. ඒ මහත්මය ඇතුළු පවුලී දරුවන් මුල්වෙලා. පින් අනමෝදන් කරන්න බලාාපරෘත්තියන සිරදවියන්ට කල්ල යානමිත්‍ර ලොකුස්වාමින්න් මාන්සේට දායකත්තැරූ සිරුදිනාට දෙමමාපියන්ට ඒ වගේ කොරණ වර සේතුවෙන් පීඩාවට පත්වෙලායිඉන්න සිරුදිනාට ඒ වගේම මාමුණවාසිී ස්වාමීින් මාහන්සේලට ලෝකවාසි අනගරිකා මෑනුරන්ට සද්දාමාසික ධර්ම දාන සාමාජිකයන්ට ති රැස්ක කලාව සිලුපින්න් අ අපලුම අනමෝදන්කම සිරුදවියන්ට සක්දිවූදු සතඳන් දෙවරු අමේ පින් අනුමෝදං විත්වා. හසන ාර වැඩසින්න සිරු දෙවිවරු සුමන සමන්දිවි රාජා ප්‍රදානනි සිරු දෙවර මීපින් අනමෝදං වෙෙත්වා. දෙවියන්ගේ දිව රැක්ව රක්ෂාව. ඒ සංජායි උඩුුම්ඹරු මහත්ම කවශල්ලය අඩ කුම්රි හත්මය ඇතුළි පවලේ දරුවන්ට දෙවියන්ගේ දිව ැක්වනා රක්ෂාව සරසාධිත්වා දෙවිියෝොත්තු තුම් චත්‍රා සදධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාධ සාදු ඉතින් ඒ පින්වඋතුන් නමයි මේ අන්ටේතුනු ඒ පින්කමට සාාභගගේ සිරු දෙනා නමින් මේ අන්ටේතුනු සිරෝමීගේ ඥාතිීහිටබේ පින් අනමෝදංන් විත්වා යයිගේ පල්ලෝ ජීවිත සූපත්තේවා සැප්පවත්තේවා සංසාධකින් අත්මිරිෙත්වා සාදු සාතු සාතු ඒ වගේම අපගේ පින්වත් ලොක ස්වාමීන් මාන්සය ඇතුළු හම වාසිී ලෝකවාසිී සිරෝම්පින් වස්වාමීන් සේලාටත් අනගාරි මේ රටත් පැදි ේක්ෂක දූපතුන්ටත් මේ පින් අන ෝදන් ත්වා උතුම් චතුර සදධර්මය බෝත කරගන්න මේ පින්උපකාර විත්වා. සාධ සාධසාධ. ඒවගේ කෝරන වර සේතුවෙන් රෝගාතුරුව සිටින සිීරුම ලෝවා ීරු දිනාට ್ලංකාවාසි කැනඩවා සිරු දිනාටත් මේ පින් අනුවෝ දං ත්್වා ක්මණි නිදුක් නීරෝගී සෝපත්භාවේ සැරසිත්වා සාදු සාදු සාදු. ඒ වගේ මේ රැස් කරන පුഞඥානු භාවිං මේ කොරෝණාවෛසේ හවා දුරුීවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ අද ධර්ම දාන දායකත්වේ දැරු. සංජායි ුඩු කුම්ඹර මහත්ම කවශාල්ලයා ඩුකුමරමමය ඒ පවලේ දවාදරුවන්ට මේ පින් අනමෝදංවෙත්වා සජීවත්ව සිින් ාධර නියද ම පියන්ට පවුල සිරුදිනාට ඥාති මිතුරන් රුදිනාට ස සබඳධව සිරදිනාට.පින් අනුමෝදංවෙත්වා ශද්දාමාසික ධර්මදාාන සසාමාජිකයන්ට මේ පින් අනුමෝදංවෙත්වා නිදුක් නීරෝගී සූපත් භාවි දීර් ගයි සැල්සිත්වා. තත් මේ ගෞත බද්ධ සනී පුුණනිධර්මයන් දැස් කරගන උතුම් චතුරා සදධර්මය අවබෝධ කරගන්න මේ පිනු පකාර විත්වා. සාදු, සාධ, සාදු සිරදිනාට තෙරුවන් සරණයි නමබුද්ධාය මෙවැනි වඩිනාා ධර්ම දේශනා අනැරමීමට ශ්‍රතා YouTube ජනල සබස්ටයික්කර සීනුව ලකුණු උබන්න.